මතුපිටින් නොබලා යථාර්ථය විමසීමට ඇතුළාන්තය අයිබෝන් සුවදායක සන්ධ්‍යාවක් ඇතුළාන්තය කාලීන සංවාදය අද ඉඳලා හරියටම හැමදාම සතියේ දිනවල සවස පහට ශ්‍රද රූපවාහිනියෙන් අපි වෙනවා ඔබව දැනුම්වත් කරන්නට රටේ ලෝකයේ පවතින රටේ ලෝකයේ ඔබ දැනුම්වත් වියතුම විශේෂාස්ත්‍රයක් පිළිබඳව ඔබව දැනුමෙන් සන්නද්ධ කරන්නට මේ ඇතුළාන්තයෙන් අපි කතා කරන තොරතුරු පිළිබඳව දැනුම බෙදා ගන්න තොරතුරු බෙදා ගදා ගන්නට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ විශේෂාස්ත්‍රයේ ප්‍රවීණෙක් ඒ නිසාම මේ අඩහෝරාව ඔබට ඔබේ ජීවිතයට අත්‍යවශ්‍යම අඩහෝරාවක් වේවි විමර්ශනාත්මකව ගවේෂණාත්මකව තොරතුරු රැසක් ඔබට තිළිණ කරන්නට දයාද කරන්නට මේ ඇතුළාන්තය රටේ ලෝකයේ තොරතුරු ගැන කියනකොට අපිට ලෝකයක් විදිහට රටක් විදිහට ඉදිරියට යන්නට අනිවාර්යයෙන්ම ළමයින් ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඇයි අපි ළමයින් ගැන ඉස්සෙල්ලාම කතා කරන්න හිතුවේ? හෙට ඔක්තෝබර් මාසේ පළවෙනිදා ලෝක ළමා දිනය. මේ ලෝක ළමා දිනයත් එක්ක ලෝකයේම ළමයින් ගැන අවධානය වැඩිපුර යොමු වෙලා තිබෙනවා. කවුද මේ ළමයින්? ලෝකේ ගත්තාම ජනගහනය 2020 වර්ෂය වන විට බිලියන 7.6කට ආසන්නයි. ඒ අතරේදී 2020 වර්ෂය වන විට ලංකාවේ ජනගහනය මිලියන 22ක්. මේ මිලියන 22 අතරින් ළමයි ඉන්නවා විශාල ප්‍රමාණයක්. සැලකිය යුතු ප්‍රමාණයක්. අන්නේ ළමයින් ගැනයි අපි අද දවසේදී ඇතුළන්තේ ආරම්භයේදීම කතා කරන්න හිතුවේ. කවුද ළමයින්? වයස අවුරුදු 18ට අඩු සියලු ළමයින් නැත්තම් සියලු පුද්ගලයන් ළමයින් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකනවා. 1989 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ මේ ළමා ප්‍රඥප්ති යටතේ මේ යටත් කාරණාවට 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවත් යටත් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව තුලත් වයස අවුරුදු 18ට අඩු සියලු පුද්ගලයන් ළමයින් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි කතා කරන්නේ ළමයින් කොවිඩ් වසංගතයත් එක්ක මොන වගේ පැතිකඩද යන්නේ කියන කාරණාව සම්බන්ධව. මේ ගැන කතා කරන්නට අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙනවා වෛද්‍ය චන්නද සිල්වා මහතා. අයබන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි දැන් අපි මේ පවතින කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ ළමයින්ට විතරක් නෙවෙයි විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාවට හැම ශාස්ත්‍රයකටම දැවැන්ත බලපෑමක් එල්ල වුණා. ඒ අතරතුරේදී ළමයින්ටත් මානසික සහ සමාජීය වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. මොනවද මේ ළමයින්ට මුහුණ දෙන්නට සිදු වුණු ප්‍රශ්න කියලා අපිට හඳුන්වන්න පුළුවන්? ඔව් සුබ සත්‍යාවක් පළවෙනිම මම ඇට්ලන්ටික් වැඩසටහන නිෂ්පාදක කණ්ඩායමට ශ්‍රද්ධා TV ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ කාලීන මාතෘකාවක් සම්බන්ධව සාකච්ඡා කිරීම පිළිබඳව. අපි දන්නවා COVID-19 කියන්නේ ගෝලීය තත්ත්වයක්, ගෝලීය වසංගත තත්ත්වයක්. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඉතා දරුණු අන්දමින් මේ රෝග තත්ත්වය බලපෑවා. විශේෂයෙන්ම අපි මෙහිදී ප්‍රධාන වශයෙන්ම මුලින් අපි අවධානය යොමු කරේ මේ රෝගයේ පැතිරියාම වැළැක්වීම සහ රෝගයට ප්‍රතිකාර කිරීම සහ කායික සෞඛ්‍ය විශේෂයෙන්ම ප්‍රතිකාරාංශ ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ සම්බන්ධව අවධානය යොමු කළා. ඉදිරියට කටයුතු කරගෙන ගියේ වසංගතය පවතිනකොට මුලින්ම වසංගතය පාලනය කර ගැනීම සම්බන්ධව තමයි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළ යුත්තේ සහ විශේෂයෙන්ම ප්‍රධානම අරමුණ මේන් සිදුවෙන මරණ අඩු කර ගැනීම. මේ தත්ත්වය යටතේ මේ ලෝකෙටම බලපාපු අලුත් தත්ත්වයක් අපිට විශේෂයෙන්ම දරුවන්ට නව යෞවන වියේ පසුවන පුද්ගලයන්ට නිවස තුල කොටු වී සිටීමට සිදු වුණා. සහ ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට සාමාන්‍යයෙන් අපි මිනදා කිසිම දිනක අපේ ජීවිත කාලය අත්දකපු නැති විදියට බලපෑමක් ඇති වුණා. මෙන්න මේ தත්ත්වය නිසා දැන් මේ COVID-19 தත්ත්වය යටතේ මේ දැන් අපි වසර එකහමාරකට වඩා ලෝකයේ අත්දකිනවා, ශ්‍රී ලංකාවෙත් මේ වසර එකහමාරක් පමණ දැන් අත්දකිනවා. මෙන්න මේ කායික රෝග தත්ත්වෙන් ඔබට ගිහිල්ලා මේ ගෝලීය වසංගත தත්ත්වෙන් නිසා මේ COVID-19 සහ දැනට මේ ඇතිවලා තියෙන සියලු தත්ත්වයන් සමග ඉදිරියේදී මේන් ඇතිවන්නා වූ වෙනත් අහිතකර බලපෑ විශේෂයෙන්ම මානසිකව සහ සමාජිකව පවුල් අතර වෙන්න පුළුවන්, පවුල් අතර තියෙන සහසම්බන්ධතා සහ මේ දරුවන් විශේෂයෙන්ම නව යෞවන වියේ දරුවන් එකිනෙකා අතර තියෙන සහසම්බන්ධතා සහ විශේෂයෙන්ම ඔවුන් සමාජයේදී ඇතිවෙන සහසම්බන්ධ සහ විශේෂයෙන්ම ඔවුන්ගේ මානසික සම්බන්ධ ගැටලු විශේෂයෙන්ම අපි වෙනදා නොදකපු ආකාරයේ ඉතා විශාල ප්‍රමාණයකට යම්කිසි විවිධ ආකාරයේ මානසික ගැටලුවට මේ දරුවන් යොමු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි මේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච ඉතා විශේෂ තත්ත්වයක් යටතේ අපේ සාමාන්‍ය දිවි පැවැත්ම
පවුලේ ආර්ථිකය වෙන්න පුළුවන් පවුලේ ලෙඩ රෝග තත්ත්වෙන්න පුළුවන් සමාජ සමහර දරුවන්ගේ දෙමෝපියන් හරි කවුරු හරි ළඟම ඥාතියෙක් මේ රෝගය නිසා නැති වෙලා වෙන්න පුළුවන් දෙමෝපිය කාට හරි ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙන්න තියෙන්න පුළුවන් මෙන්න මේ ඒ ආර්ථික වශයෙන් බලපෑම පැහැදිලි වුණා සහ ඔවුන්ගේ සාමාන්‍ය සිදුවෙච්ච ක්‍රියාකාරකම් පාසල් යාම ක්‍රීඩා කිරීම වෙනත් විනෝද ගමනක් යාම වෙනත් විනෝද ස්ථානයකට යාම මුහුදු විරලකට යන්න විදියක් නැහැ විශේෂයෙන්ම වෙනත් දරුවන් කැමති ස්ථානයකට මෙන්න මේ සියලු දේවල් නිසා විශේෂයෙන්ම ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සත් දැනට ඇතිවීමෙන් පවතිනවා යම් කිසි මානසික තත්ත්වයන් වල වෙනස්කම් සහ දරුවන් එවැනි රෝග තත්ත්ව සහ විශේෂයෙන්ම එවැනි ලක්ෂණ පෙන්වුම් කරන සහ පවුල් අතර යම්කිසි අසමජිකතා සහ දරුවන් අතර දෙමාපියන් අතර අපි කන්ෆ්ලික්ට්ස් කියලා කියනවා ඔවුන් අතර ඇතිවන යම්කිසි අර්බුද මතුවෙමින් පවතින මෙන්න මේ තත්ත්වය අපිට පැහැදිලිවම මේ අවස්ථාවේදී යම්කිසි දෙයක් සිදු කර නැතිනොත් ඉදිරියට තව තව වර්ධනය වෙන්න පුළුවන් සහ විශේෂයෙන්ම ඒ අපේ අනාගත පරපුරේ වර්ධනයට ඔවුන්ගේ කායික සමාජික මානසික මෙන්න මේ සීල දේවල වර්ධනයට සහ අපේ රටේ පැහැදිලිවම සරලව කිව්වොත් රටේ සම්පූර්ණ අනාගතයට යම්කිසි බලපෑමක් පැහැදිලිවම එන්න පුළුවන් මෙන්න මේ කාර්යය නිසා. දැන් වෛද්‍යතුමනි ප්‍රධානම කාරණාවක් තමයි ගොඩක් තැන් දුරස්ථභාවය නිසා වෙනස් වුණා ක්‍රමවේදයන් වෙනස් වුණා. ඉතින් දුරස්ථභාවයත් එක්ක වෙනස් වෙච්ච මේ ක්‍රමවේදයන් එක්ක දරුවන්ගේ අධ්‍යාපනයත් විශේෂයෙන්ම දුරස්ථ අධ්‍යාපනය නිසා ගොඩක් දුරට වෙනස් වුණා. පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළදී මේ වෙනස් වෙච්ච දුරස්ථ අධ්‍යාපනය නිසා වෙනස් වෙච්ච දේවල් එක්ක දරුවන්ට කොහොමද මේ ප්‍රශ්නේ බලපාන්නේ? ඔව් පැහැදිලිව මේ වසංගත තත්ත්වයේ යටතේ ඒ වසංගත තත්ත්වය පාලනය කිරීම නිසා විශේෂයෙන්ම සංචරණ සීමාවල පැහැදිලි සීමා පැනවීමක් සිදු වුණා සහ විශේෂයෙන්ම පාසල් වසාදවීම සිදු වුණා. මෙන්න මේ තත්ත්ව යටතේ පැහැදිලිවම වසරක පමණ කාලයක් ඊට වඩා වැඩි කාලයක් තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පැහැදිලිවම අඩපණ වෙලා තියෙනවා ඇනහිටලා තියෙනවා සහ දරුවන් වැඩි වශයෙන් මෙන්න මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම සඳහා යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙන විකල්පයක් නැහැ. නමුත් මේ කොරෝනා අර්බුදය එන්න කලින් ඒ වසංගත එන්න කලින් අපි සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව සැලකුවොතින් වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශය තමයි සාමාන්‍ය වැඩෙන දරුවෙක්ට මනස වර්ධනය වෙන දරුවෙක්ට මේ ස්ක්‍රීන් ටයිම් කියන එක ඕන් රූපවාහිනී තිරයක්. ඒ රූපවාහිනී තිරය වෙන්න පුළුවන් පරිගණක තිර වෙන්න පුළුවන් දුර ජංගම දුරකථන විශේෂයෙන් මේ ස්මාර්ට් ෆෝන් කියන දේ වෙන්න පුළුවන් යම් කිසි තිරයක් මත දිනකට ගත කරන කාලය අවමය උපරිමේ පැය දරුවෙක් පැය දෙකකට වඩා මේ යොමු වෙලා සිටිනවා පැහැදිලිව ඔවුන්ගේ වර්ධනයට මේ බලපාන්න පුළුවන්. නමුත් මෙන්න මේ තත්ත්වය යටතේ මේ COVID-19 වසංගත තත්ත්වය යටතේ වෙන විකල්පයක් නොමැති නිසා දරුවන්ට දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වෙන සිද්ධ වුණා. විශේෂයෙන්ම මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට යොමු වෙන සිද්ධ වුණා. නමුත් මෙහිදී අපිට වෙන විකල්පයක් නැති නිසා මේ සම්බන්ධ යොමු වුණත් දැන් අපි මේ දීර්ඝ කාලීනව විශේෂයෙන්ම දිනකට පැය ගණන් ඒ විශේෂ වෙනස්කම් තියෙනවා. මම ඉදිරියට අපි කතා කරන්න පුළුවන් සමහර දරුවන්ට රැට විශේෂයෙන් සමහරලාට මෙන්න මේ ඩේටා ප්‍රශ්න නිසා මොකද ඩේටා සමහරලාට තියෙන්නේ වැඩිපුර නොමිල් ලැබෙන්නේ හරි වෙනත් ඒ තියෙන පහසුකම් වැඩිපුර ලැබෙන්නේ රැට වගේ වෙන්න පුළුවන්. මේව නිසා දරුවන් ඒ සාමාන්‍ය ඔවුන්ගේ නිදි චක්‍රයේ බිඳීමක් සිදු වෙලා තිබෙනවා ඔවුන්ගේ චර්යාව පැහැදිලිවම සිදු වෙලා තිබෙනවා සහ පැහැදිලිවම ඔවුන් මේ තිරය සමග පරිගණක සමග සමාජ මාධ්‍ය සමග සහ අන්තර්ජාලය සමග ඔවුන්ගේ ඝනදිනුව මුසුවීම පැහැදිලිවම වැඩි වෙලා තිබුණා. මෙහි පැහැදිලිවම හොඳ ප්‍රතිඵල තිබුණා සහ ඒ වගේම නරක ප්‍රතිඵල තිබුණා. මෙන්න මේ නරක ප්‍රතිඵල අවම කර ගැනීම තමයි මේ අවස්ථාවේදී වැඩිහිටියන් සහ දෙමාපියන් සහ සමාජයේ පුරවැසියන් වශයෙන් අපි සීලු දෙනාගේ යුතුකම. මේ සීලු දෙයම වාසිය වාස්තිනවා. මේ අන්තර්ජාලය කියන දෙයක් සරලවම කියවුතින් අර දෙපැත්ත කැපෙන කඩුවක් වගේ දෙයක් තමයි. එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් පැහැදිලිවම ඉතා විශිෂ්ට අධ්‍යාපනික මෙවලමක්. නමුත් ඒ ඕනම දෙයකට යම්කිසි අන්තයකට ගියොත් පැහැදිලිවම එය ඉතා පැහැදිලිවම දරුවන්ගේ අනාගතයට මානසික වර්ධනයට සීල දෙයටම අහිතකර ලෙස බලපාන්න පුළුවන් සහ දැනටත් අපි ලැබෙන සමහර දත්ත සහ විශේෂයෙන්ම අපි මාධ්‍ය මගින් අසන්න ලැබෙන සමහර සිද්ධි වලින් පැහැදිලිවම දක්නට ලැබෙනවා ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දරුවන්ගේ විශේෂයෙන්ම සහ ඒ සමග පවුල් වල අඩපණ වෙලා තිබුණ අඩාල වෙලා තිබුණ සහ විශේෂයෙන් අවාසනාවන්ත සිද්ධි විශේෂයෙන්ම සියදිවි හානි කර ගැනීමේ වගේ ඉතාම අවාසනාවන්ත සිද්ධි මේ නිසා සිදු වෙලා තිබුණා. මෙන්න මේ තත්ත්වය මේ අවස්ථාවේදීවත් යම්කිසි
අවබෝධයකින් කටයුතු කළා ඉදිරියට වෙන්න පුළුවන් දේවල් වළක්වා ගැනීම තමයි සීළු දෙනාගේම වඩකීම මේ අවස්ථාවේදී සමාජයක් වශයෙන් දැන් වෛද්‍යතුමනි තව කාරණාවක් තමයි දැන් මේ අපි අද සාකච්ඡා කරන මේ කාරණා පිළිබඳව අපිට දිගුවක් අරගෙන තව වැඩසටහන් මාලාවකින් කතා කරන්න පුළුවන් කමක් තිබෙනවා ඒ අතරතුරේදී දැන් ලංකාවේ විතරක් නෙවෙයි මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේම ආර්ථිකය කඩාගෙන වැටුණා ඉතින් ලංකාව වගේ රටකත් ඒ සිදුවීම ඒ ආකාරයටම සිදු වුණා ආර්ථිකය කඩාගෙන වැටුණා රටක ආර්ථිකය කඩාගෙන වැටෙනකොට පවුල්වල ආර්ථිකයට ඒහා සමානම හානියක් සිදු වුණා පවුල්වල ආර්ථිකය එහෙම නැතිනම් දෙමාපියන්ගේ ආර්ථිකයත් කඩාගෙන වැටුණා බිඳ වැටුණා මෙන්න මේ දෙමාපියන්ගේ ආර්ථිකය කඩාගෙන වැටීම දරුවන්ට මොන විදිහකටද බලපෑවේ ඔව් විශේෂයෙන්ම මේ තත්ත්වය යටතේ මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය කියන එක සෞඛ්‍ය අර්බුදයක් සෞඛ්‍යමය ප්‍රශ්නයක් විදිහට තමයි මුලින්ම ලෝක පුරා පැන නැගුණේ නමුත් මේ තත්ත්වය වසරක් පුරා වසරට වැඩි කාලයක් සහන ඉදිරියට මේ आर्थिक आर्थिक विशेष संचन सीमा सह विनाथ वगे तत्व पौल विशेष දිනක වැටුපල ලබා ගන්න දවසේ වේතනේ ලබා ගන්න වෙනත් කාර්යවල නියතල සිටින දෙමව්පියන්ට දරුවන්ට විශේෂයෙන්ම මේ තත්ත්වය දැනෙන්න පටන් ගෙන තිබෙනවා. ඒ සාමාන්‍ය ඉතා විශාල ප්‍රමාණයකට සමහරට අපේ ජනකායේ 50%කට වඩා වැඩි ප්‍රමාණයකට දැනෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය යටතේ එය විවිධ සමාලාට කෙලින්ම දරුවන්ට බලපාන්න පුළුවන් සහ විශේෂයෙන්ම වක්‍රාකාරව දරුවන්ට බලපාන්න පුළුවන්. නමුත් මෙහිදී ආර්ථික වශයෙන් පවුල් වල ඇතිවල තිබෙන මේ තත්ත්වයන් සහ ඔවුන්ගේ අපගමනයන් සහ ඔවුන්ට ඇතිවල තියෙන ගැටලු මේ සීලෝ දේවල් සමග අනිත් පැත්තෙන් අපිට වැඩිච්ච වාසිය තමයි දෙමාපියන් වැඩිපුර දරුවා සමග මුසු වෙන්න වැඩිපුර ගෙවල් වල ඉන්න සමහරලාට වෙනදා දරුවා ඇහැරෙන්න කලින් උදැසන ඇහැරෙන්න කලින් පියා නිවසින් පිට වෙනවන් පුළා ඊට පස්සේ නැවත පියා රැට් රාත්‍රියට නැවත නිවසට පැමිණෙන විට ඔහුගේ සේවය අවසන් කළා ඔහුගේ සමාජ අතිකාල සේවා කළා මේ සියලු දේවල් අවසන් කළා නිවසට පැනනකොට දරුවා නැවත නිදාගෙන ඉන්න පුළුවන් දරුවා සමග මුසු වෙන්න තිබෙන කාලය ඔවුන් සමග සාකච්ඡා කරන තියෙන කාලය ඔවුන්ගේ ගැටලු අවබෝධ කරගන්න තියෙන කාලය සමහර පවුල්වලට තව විශාල ලෙස මධ්‍යවල තිබිච්ච කාලයක් නමුත් අපි දැන් දන්නවා මේ සියලු දේම නරක පැත්ත ඒ අවාසි ඇති වෙන සමගම යම් කිසි හෝ වාසියක් අපිට අපි ධනාත්මකව හිතුවතින් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. දැන් මේ දිනවල පැහැදිලිව ගොඩක් පිරිස විශේෂයෙන්ම රැකියාවල නියමිත වෙන පිරිස නිවස්වල තමයි වැඩිපුර සිටින්නේ. මේ කියන්නේ දෙමව්පියන් විශේෂයෙන් වැඩිහිටියන් දරුවන් සමග ගත කිරීමට ලැබෙන කාලය ඉතාම වැඩි. මෙන්න මේ අවස්ථාව ඉතාම අත්‍යවශ්‍ය ඉතාම අපි අත්‍යවශ්‍යයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක්. විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න ඇති වුණත් ඔවුන් දරුවන් සමග මුසු වෙලා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට උද්දව කරන්න ඔවුන්ගේ විශේෂයෙන්ම මෙන්න මේ පරිගණක තිරයෙන් ඔවුන්ව මුදව ගන්න හැම දෙමව්පියෙකුටම දරුවන්ට පාඩම් කියලා දෙන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් ඔවුන්ගේ කරුණු සොයා බලන්න आर्थिक वशेंट सीलु पहासुकाम परिगणक अदाल अंतर्जाल पहासुकाम अदाल समाजट पौद्गल पंति सीलु देम लबादी दर्वाटे सीलु पहासुकाम लबाद दर्वागन अवधान युवे नेत्तां विशेषेम नवयुन्वी दर्वाटे ओन्व अधीक्षने वे नेत्तां ता पहादिलेव ओन्व නොමගට යොමු වෙන්න පුළුවන්. මොකද මේ තත්ත්වයට සේ විශේෂයෙන්ම ඕන් අපට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් ඉන්නේ. විශේෂයෙන්ම මේ අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය සම්බන්ධයෙන් අපි බැලුවා විශේෂයෙන්ම දෙමාපියන්ට වඩා ඕන් ඉතා පියවර ගානක් ඉදිරියෙන් ඉන්නේ. එම නිසා සමහර විට දෙමාපියන්ට නොදෙනින් සූක්ෂම ආකාරයේ ඕන් යම්කිසි අපි සමාජය අනුමත නොකරන දේවල් කරා යොමු වෙන්න පුළුවන්. මෙන්න මේ සියලු දේවල් ඇදගත්. ඒ නිසා ආර්ථික ප්‍රශ්න කියන දේ පැහැදිලිවම වැදගත්. නමුත් එය නෙවෙයි ප්‍රධානම කාර්යය. සියලු දේම යම්කිසි හොඳ පැත්තක් ධනාත්මක පැත්තක් පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. ආර්ථිකයේ හොඳට තිබුණත් සමාජයට දරුවන් නොමග යවන්න වෙන්න පුළුවන් සහ ඒ ලබා දෙන පහසුකම් නිසාම සමාජයට දරුවන් නොමග යන්න පුළුවන් සහ වේල් තුනම හරියට
හරියට සාමාන්‍ය වෙනද විදියට ආහාර ලබා ගන්න බැරි වුණත් ඒ දෙමාපියන්ගේ තියෙන උනන්දුව ඕනෑකම සහ දරුවන් සමග මුසු වීම ඔවුන් සමග අන්තර්ක්‍රියාකාරී සිදු කිරීම තුළින් සමහර විට අර පවුලකට වඩා ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මෙන්න මේ සීලෝ දේවල් තියෙන්නේ දෙමාපියන්ගේ අතේ විශේෂයෙන් අවුරුදු අපි දැන් කතා කරේ වැඩිපුර ළමයා කියන එක ඔබතුමා පටන් ගත්තෙත් මොකද්ද නිර්වචනය කියලා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලකන ළමයා කියන අවුරුදු 18 වඩා අඩු පිරිස මොකද එච්චර වයසක් අපි දැන් තියන්නේ ඔවුන්ව පැහැදිලිවම දෙමාපිය හෝ යම්කිසි වැඩිහිටියෙක්ගේ අධීක්ෂණය යටතේ ඉන්න ඕන කාලයක් මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ සමහර දේවල් සමහර වෙලාවට ඔවුන් තාක්ෂණයේ පැත්තෙන් යම්කිසි දෙමාපියන්ට වඩා ගෞගානක් ඉදිරියෙන් දැනුම තියෙන්න පුළුවන් නමුත් අද්දකීම් සහ වෙනත් දේවල් සලකා බැලීමේදී පැහැදිලිවම මේ මේ කාණ්ඩය දෙමාපියෙක්ගේ හෝ වෙනත් වැඩිහිටියෙක්ගේ වගකීමක් සහිත වැඩිහිටියෙක්ගේ අධීක්ෂණ යටතේ සිටින්න ඕන කාණ්ඩයක්. එම නිසා මෙන්න මේ ඔවුන් සමග තියෙන අන්තර් ක්‍රියාකාරකම් සහ ඔවුන් සමග කතාබහ කිරීම වැඩ කිරීම ඔවුන්ගේ ගැටලු අඳුනා ගැනීම ඔවුන්ගේ ගැටලුවට උපදෙස් ලබා දීම සහ විශේෂයෙන් ප්‍රායෝගික විසඳුම් ලබා දීම මේ සියලු දේවල් වැදගත්. එහෙම නැතුනොත් තමයි ඔවුන් වෙන වෙන ක්‍රම සඳහා යොමු වෙන්නේ සමහර විට තාවකාලිකව ඔවුන්ට පිරෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය තමයි සව මේ පුද්ගලයා තමයි මේට හොඳ සුදුසුව පුද්ගලයා කියලා සමාජයට නොදැනුවත්ම දරුවා සමහර විට අපි සමාජයේ අනුමත නොකරන ක්‍රියාවලට පැහැදිලිව යොමු වීම හැකියාව තිබෙන මේ නිසා මේ පවුල සමග එකට සිටීම තමයි වැදගත් ආර්ථික වශයෙන් කොපමණ බාධා තිබුණා ආර්ථිකය කොයිතරම් ශක්තිමත් වුණත් එහෙම නැත්නම් ආර්ථිකය කොයිතරම් දුර්වල වුණත් මේ පවුලත් එක්ක එකට හිඳීම තමයි දරුවාගේ මේ වෙලාවේදී දරුවාට දිය යුතු සහ දිය හැකි උපරිමම දේ කියලා තමයි වෛද්‍යතුමන් සඳහන් කරන්නේ දැන් වෛද්‍යතුමනි දැන් මේ දේවල් එක්ක මොන වගේ දේවල්ද දෙමව්පියන් විදිහට දරුවන්ගේ මානසික සෞඛ්‍ය අනිකුත් සියලුම දේවල් වෙනුවෙන් කළ යුතු කියලා අපිට හඳුන්වන්නට පුළුවන් මොනවද දෙමව්පියන් විදිහට කරන්නට ඕනි ඔව් දරුවන් කියුවාම අපි දන්නවා ඔවුන්ට භෞතික සම්පත් ලබා දීම අවශ්‍යයි ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන්ට ආහාර පාන ඔවුන්ගේ අවශ්‍ය ඒ ඇඳුම් පැළඳුම් වෙනත් දේවල් සේ භෞතික සම්පත් ලබා දීම අවශ්‍යයි නම් එය නෙවෙයි ප්‍රධානම කාර්යය ඉතා පැහැදිලි ඔවුන්ට ආදරය සහ රැකවරණය තමයි ප්‍රධානම කාර්යය නිවස තුලකින් ලැබිය යුතු සහ දරුවන්ට යහමඟ පෙන්වීම දෙමාපියන් දරුවන්ට ආදර්ශයක් වීම මොකද පැහැදිලිව අපි දන්නවා මුල් ගුරුවරු තමයි දෙමාපියෝ කියලා කියන්නේ සහ පැහැදිලිවම දරුවන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නේ ඔවුන්ගේ ජීවිතය තීරණය වෙන්නේ ඔවුන්ගේ ගතිගුණ සීලු දේවල් සමාජ සමග ඔවුන් සිදු කරන ක්‍රියාකාරකම් සහ සීලු දේවල් තීරණය වෙන්නේ දෙමව්පියන් ඒ සිදු කරන දේයින් ඒ නිතැතිම දරුවන් ඒ ආභාෂය ලබා ගන්න මොකද නිවස තුළින් ඒ උදාහරණ උන්ට ලැබෙන්නේ එම නිසා පළවෙනි කාරණය තමයි දෙමව්පියන් මෙහිදී වැදගත්තල තමන් දරුවන්ට ආදර්ශයක් වෙන විදියට ඇසිරීම එහිදී ආර්ථික කරුණු බලපාන්නේ නැහැ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ හොඳ පුරුදු තමන් අනුගමනය කිරීම අපි මේ කතා කරනකොට ලංකාවේ වැඩිපුර බෞද්ධ පිරිසක් සිටින්නේ ඉතින් ඒ කියන්නේ ආගම ධාමයට යොමු වීම දරුවන් සීල දෙනා එකතු කරගෙන බුදුන් නැමදීම සහ ඒ වතාවත් සිදු කිරීම සහ ඔවුන්ගේ සුරාපානයෙන් ඈත්වීම දුම්පානයෙන් ඈත්වීම සහ ඔවුන්ගේ හැසිරීම මේ සීල දේවල් තුළින් ප්‍රධානම දේ දරුවන්ට ආදර්ශයක් සැපයීම. මෙන්න මේ ආදර්ශය නිතරම ඔවුන්ට ඉබේම ලැබෙනවා. එය සල්ලි වලින්, මුදල් වලින්, වැටුපෙන් සහ වෙනත් භෞතික දේ වලින් අපිට මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ඉතා විශාල වටිනාකමක් තියෙන දෙයක්. එය එක් කාරණයක්. අනිත් කාරණය තමයි දරුවන් සමග විශේෂයෙන්ම නව යෝන්මේ දරුවන් සමග නිරන්තරයෙන්ම කටයුතු කිරීම. සමහර වෙලාවට අපි හිතනවා දැන් මොන් ලොකුයි අපි මේ ගැන මොන් ගැන වැඩිපුර අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ සහ ඔවුන් තමන්ගේ ක්‍රියාකාරකම් කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියන එක මම කලින් සඳහන් කරාගේ තාමත් වයස 18 වෙනකන් දරුවන් කියලා අපි සැලකන්නේ ඔවුන්ට දෙමාපිය අධීක්ෂණේ ඉතා වැදගත් සහ ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ දෙමාපිය පැහැදිලිව ඒක සාමාන්‍යයෙන් අපි පරිණාමයේ තියෙන දෙයක් ඔවුන් දරුවන්ගේ යම්කිසි වෙනසක් තිබිච්චකම දෙමාපියන්ට ඒක දැනෙනවා අන්නේ දැනෙන දේ අපි සුසර කරගෙන ඉන්න ඕන අපි දරුවන්ගේ වෙනසක් මොකක් හරි වෙනවා නම් අපිට ඒක තේරෙන්න ඕන මෙන්න මේ දේ මේ අවස්ථාවේ මොකක්ද තියෙන ප්‍රශ්නය ඔවුන්ට ගැටලුවට මොනවද තියෙන විසඳුම් සමහර විට අධ්‍යාපනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර විට වෙනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ සියලු දේවල් නිවස තුලින් විසඳගන්න පුළුවන් නම් දරුවා වෙනත් පාර්ශ්වවලට යොමු වීම සහ වෙනත් සමාජයට අහිතකර
විසඳුම් සඳහා යොමු වීම පැහැදිලිවම නවත්තා ගන්න පුළුවන්. මෙහිදී අධ්‍යාපනය සම්බන්ධව අපි වැදගත් දෙමාපියන්ගේ බලාපොරොත්තු අපි දන්නවා ඕන දෙමාපියෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවා කටේ ඉහළම තැනට ගේන එක. නමුත් එහිදී අපිට වැදගත් දේ තමයි අපිට හඳුනා ගන්න දරුවාගේ විශේෂ කුසලතා සීල. අපි දන්නවා දැන් මේ ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ විවිධ පුද්ගලයන් විවිධ වෘත්ති විවිධ කලාකරුවන් විවිධ සියලු දේවල් මේ එකතුවකින් තමයි මේ ලෝකේ ලස්සන තින් සහ ඔවුන් ජීවිතේ ජයගෙන තියෙන්නේ. ඒ නිසා ඒ වෘත්තිමය වශයෙන් ඔවුන්ට යම් කිසි සවියක් ලබා දෙන්නට අමතර ඔවුන්ගේ විශේෂ හැකියාවල් අඳුනා ගැනීම සමහර දරුවෙක් කලාවට ඉතා කැමති වෙන්න පුළුවන් විශිෂ්ට ලේඛකයෙක් වෙන්න පුළුවන් විශිෂ්ට සංගීතඥයෙක් වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් අර දෙමාපියන්ගේ සිහිනය දරුවා තුළින් උදාකර ගැනීම විශේෂ දෙමාපියන්ට උදාකර ගැනීමට නොහැකි වූ සිහිනය දරුවන් තුළින් උදාකර ගැනීමට ඕන අර බල කිරීම මෙහිදී ඉතේ මොකද දරුවන්ට අනවශ්‍ය පීඩනයක් කියන ප්‍රධානම කාරණයක් එකයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ සියලු දේවල් සපෙන්ට අමතරව ඔවුන්ට නිදහස ලැබෙන්න ඕන ඇත්ත වශයෙන්ම සහ අපි දන්න ඕන කෙනෙක්ගේ ඒ දරුවාගේ තියෙන හැකියාවන් ඔවුන් මොන ශේෂ්ත්‍රයටද කැමති මොන ශේෂ්ත්‍රයේද ඔවුන් වැඩිපුර දක්ෂතා පෙන්වන්නේ මොන ශේෂ්ත්‍රයේද ඔවුන්ගේ කතරම් පහසුකම් ලබා දුන්නත් මොන ශේෂ්ත්‍රයේද ඔවුන්ට ඒක කතරම් දක්ෂතා නොපෙන්වන්නේ අනේ එවැනි ශේෂ්ත්‍ර අඳුනාගෙන සමහරවිට අපිට අත්‍යවශ්‍ය ශේෂ්ත්‍රයක් නම් ඔවුන්ට ඒ සම්බන්ධව අපිට වෙනත් උපකාර ලබා දෙන්න පුළුවන් නමුත් බල කරමින් එවැනි ශේෂ්ත්‍ර සඳහාම යොමු කිරීමෙන් සමහරවිට දරුවාට ජීවිතේ පාවෙන තත්ත්වයට වෙන්න පුළුවන් විශේෂයෙන්ම නවයෝන් වී දරුවා. ඒ නිසා මෙන්න මේ සියලු දේවල් මේ සියලු දේවල් අපි මේ ගනුදෙනු කරන්නේ දරුවාගේ මනස සමග දරුවාගේ ඉදිරි ජීවිතයට අවශ්‍ය වන වර්ධනය සමග විශේෂයෙන්ම සමාජික සහ මානසික වර්ධනය සමග මේ සියලු දේවල් ඔවුන් ක්‍රමක්‍රමයෙන් එකතු කරගෙන ගිහිල්ලා අනාගතයේදී රටට වැඩදාක පුරවැසියෙක් වෙන්න අවශ්‍ය දේවල් තමයි මේ සියලු දේ. නිසා ඔබ අහුවාගේ මොනවද අපිට දෙමාපියන්ගෙන් කරන්න පුළුවන් එකක් දෙමාපියන් තමන් චරිතවත් වෙන්න ඕන තමන් ආදර්ශවත් වෙන්න ඕන දරුවන්ට අන්න ඒ දේ ඉතාම වැදගත් සහ ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කිරීම ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම අවශ්‍යතා සපුරන අතරම ඔවුන්ගේ නිරන්තරයෙන් අධීක්ෂණයට පත්වලා අධීක්ෂණය සිදු කිරීම සහ ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගැනීම සහ අන්න ඒ දක්ෂතා උපනංවා ගැනීමට මඟ පෙන්වීම අපිට අවශ්‍ය දේ දරුවා තුළින් ලබා ගැනීමට නෙවෙයි දරුවාට අවශ්‍ය සහ දරුවා දක්ෂ දේ තුළින් ඔවුන්ගේ ජීවිතයේ විශේෂයෙන්ම අනාගතේ හැඩගස්වා ගැනීමට ඔවුන් යොමු කිරීම මේ දේවල් තමයි මම හිතන්නේ දෙමාපියෙක්ගේ මේ අවස්ථාවේදී කරන්න ඕන දේ. විශේෂයෙන්ම මෙන්න මේ දරුවන් තුළ ඇතිවන පීඩනය අඩු කිරීමට සහ අපි කිසි කෙනෙක් බලාපොරොත්තු නොවන මේ අවාසනාවන්ත සිද්ධීන් වළක්වා ගැනීමට ප්‍රධානම අපිට කරන්න පුළුවන් දේවල්. ලෝකේ සිදුවුණු බොහෝ දේවල් ඍණාත්මකයි කියලා අපිට අතහරින්නට පුළුවන්. ඒ වගේම ධනාත්මකයි කියලා ඉදිරියට ගෙන යන්නටත් පුළුවන්. මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ඍණාත්මකයි කියලා පිටුපසට යනවද? එහෙම නැතිනම් මේකේ ගන්න තියෙන දේවල් අරගෙන ධනාත්මකව හිතලා ඉදිරියට යනවද? මේකයි අපි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. අද දවසේදී අපි කතා කළේ මේ කොවිඩ් වසංගතයත් එක්ක දරුවන් මුහුණ දෙන කාරණා සම්බන්ධව. දරුවන්ට කායිකවත් මානසිකවත් ඒ වගේම සමාජීයවත් කොවිඩ් වසංගතය මොන වගේ විදිහට බලපෑවද කියන කාරණාව සම්බන්ධව. දෙමව්පියන් විදිහට මේ කොවිඩ් වසංගතයේදී ඔබට ඔබේ කාර්යභාරය දරුවන් වෙනුවෙන් ඉටු කරන්නට පුළුවන් වුණාද කියන කාරණාව සම්බන්ධවයි අද දවසේදී අපි ඇතුළාන්තය හරහා ඔබව දැනුවත් කරේ. මේ ගැන තොරතුරු කියන්නට අද දවසේදී සම්බන්ධ වුණු වෛද්‍ය චන්නද සිල්වා මහතාට බෙහෙම ස්තුතියි. එළමෙන දිනේදීත් හරියටම සවස පහට අපි හමු වෙනවා ඔබව ඔබ දැනුම්වත් වේතුම කාරණාවක් පිළිබඳව කාලීන කාරණාවක් පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නට ඇතුළාන්තයෙන් සුවදායක සන්ධ්‍යාවක් ඔබට. මතු පිටින් නොබලා යථාර්ථය විමසීමට ඇතුළාන්තය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.